අදාපිය ඔබට තොරතුරු ගෙනීමට සූදානම් මහේෂ් ජයකොඩිගේ උරුපැදීමේ තරඟයේ අවසන් වටේ තරඟය පිළිබඳව පැරා ඔලිම්පික් සඳහා අෆ්ගනිස්තානයේ කණ්ඩායම නැවත ඇතුළත් වීම පිළිබඳව මහා බ්‍රිතාන්‍යයේ හැනා කොක්‍රොෆ්ට්ගේ මිට්‍රස් සීය T34 ලෝක වාර්තාව පිළිබඳව සහ තවත් තොරතුරු පිළිබඳව 2020 ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේ පස්වන දින දිගහැරුම කොඩ්‍රැන්ගල් ෆෑන් සෝන් සමගින් PR එක පිරිමි ඔරුපැදීමේ අවසන් තරඟයේ B කාණ්ඩයේ 6 වන ස්ථානයට ශ්‍රී ලංකාවේ මහේෂ් ජයකොඩිපත් වුණා ඔරුපැදීමේ පැරාලිම්පික් ක්‍රීඩාවට සහ පැරා ඔලිම්පික් ඔරුපැදීමේ අවසන් මහා තරඟයට සහභාගී වුණ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ජයකොඩි ඉතිහාසගත වෙනවා මෙම ඉසව්වට සහභාගී වූ එකම ආසියාතිකයා වන්නේද ජයකොඩි මහතා තවද දිනේෂ් හේරත් සමිත දුලාන් සහ චමින්ද සම්පත් හෙට හෙල්ල විසිකිරීමේ ඉසව් සඳහා තම කණ්ඩායම යටතේ සහභාගී වන්නට නියමිතයි හේරත්ගේ පිරිමි හෙල්ල විසිකිරීමේ F46 අවසන් තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 7:33ට පැවැත්වීමට නියමිතයි සමිත දුලාන් සහ චමින්ද සම්පත්ගේ පිරිමි F64 හෙල්ල විසිකිරීමේ අවසන් තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3:30ට පැවැත්වීමට නියමිතයි අෆ්ගනිස්තාන් ක්‍රීඩක සාකියා කුඩාඩාඩි සහ හුසෙන් රසුලි කාබුල් සිට ආරක්ෂිතව ගෙන යාමට හැකි වූ නිසා ඔවුන් ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩාවලට සහභාගී වන්නට නියමිතයි අෆ්ගනිස්තානයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් මොවුන් දෙදෙනාට 2020 පැරාලිම්පික් ඉසව්ව මගහැරීමට නියමිතව තිබූ නමුත් සෙනසුරාදා ජපානයට පැමිණීමට ඔවුන්ට හැකියාව ලැබුණා 2004 ඇතැන්ස් ක්‍රීඩා උළෙලෙන් පසු ක්‍රීඩා උළෙලකට සහභාගී වන ප්‍රථම අෆ්ගනිස්තානු පැරා මරල ක්‍රීඩිකාව වන්නේ සාකියා. ඇය සැප්තැම්බර් 2 වන බ්‍රහස්පතින්දා කිලෝග්‍රෑම් 44-49 බර පන්තිය යටතේ තයිකොන්ඩෝ ඉසව්ව සඳහා තරඟ වැදීමට නියමිතයි. රසෝලි සැප්තැම්බර් 3 වන දින පිරිමි මීටර 400 T47 ඉසව්වේ තරඟ කරන අයුරු ඔබට දැකගත හැකි. ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ඩර් ග්‍රෙට් ඔස්ට්‍රේලියාවේ ලෝරන්ස් පාකර් පරාජයට පත් කරමින් කාන්තා PTWC ට්‍රයත්ලන් තරඟය මිනිත්තුවයි තප්පර 6.25කින් නිමා කරන්නට සමත් වුණා පාකර් රිදී පදක්කම දිනාගත්තේ තරඟයේ මිනිත්තුවයි තප්පර 6.26ක කාලයකින් නිමා කරමින් මහා බ්‍රිතාන්‍යයේ හැනා කොක්‍රොෆ්ට් මීටර 34 කාන්තා T34 ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්තා ඇය සිය ලෝක වාර්තාව බිඳ හෙළමින් තප්පර 16.3ක කාලයක් වාර්තා කළා. ඇගේ කාණ්ඩයේ මීටර 200, මීටර 400, මීටර 800 සහ මීටර 1500 ලෝක වාර්තා ඇගේ නමට වාර්තා වී තිබෙනවා. තප්පර 1.377ක කාලයක් ගත කරමින් මීටර 100 පිරිමි ලය ආර තරඟයේ SP14 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජපානයේ නාවෝහයි ඩියාමගුයි සමත් වුණා. ස්පාඤ්ඤයේ මිෂෙල් ඇලොන්සෝ මොරාලෙස් මීටර 100 කාන්තා ලයාර SB14 ඉසව්ව මිනිත්තුවයි තප්පර 12.02ක වාර්තාගත කාලයකින් ජයග්‍රහණය කළා. ඊශ්‍රායලයේ මාක් මලයාර් මීටර 400 පිරිමි නිදහස් ආර S7 ඉසව්ව තප්පර 4.31.6ක කාලයකින් නිම කරමින් ලෝක වාර්තාවක් පිහිටුවන්නට සමත් වුණා. තවද බ්‍රසීලයේ ගෝමස් සැන්ටියාගෝ මීටර 50 S13 කාන්තා නිදහස් ආර ඉසව්ව තප්පර 26.82ක කාලයකින් නිමා කර ලෝක වාර්තාවක් පිහිටුවන්නට සමත් වුණා. රුසියානු පැරාලිම්පික් කමිටුවේ ඇනා ක්‍රිප්ෂිනා තප්පර 27.06ක් වාර්තා කර දෙවන ස්ථානයට පත් වුණා. ඉතාලියේ කාලෝටා ගිල් තප්පර 27.07ක කාලයකින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා. පිරිමි 11 කාණ්ඩයේ මේස පන්දුරන් පදක්කම හංගේරියාවේ පීටර් පාවල්ස්ට හිමි වුණා. ඔස්ට්‍රේලියාවේ සැමුවෙල් පිලිප් වොන් අයිනම් රිදී පදක්කම ජයග්‍රහණය කළා. මතක් කළ යුතුයි අපගේ අනුග්‍රහක බවතුන් වන ඩයලොග් ආසියාට ආයතනය අපි ඔවුන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අදට නියමිත තොරතුරු එපමණයි. මම සඳුනි ඉංග්‍රීසි භාෂාවෙන් යූසුෆ් කවින්ක සහ ලවන්‍ය සහ සිංහල භාෂාවෙන් ගිහාන් මායාදුන්න සමගින් සුබ දවසක්.